ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට පසුගිය කාලේ ඒ තරම් හොඳ කාලයක් වුණේ නැහැ. දකුණු අප්‍රිකාවේදී පන්දු පල්දු කිරීමේ වරද නිසා ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩකයෝ 3 දෙනෙක් ක්‍රිකට් තහනම් වීමත් එක්ක ඔස්ට්‍රේලියාවට ලැබුණේ ජයග්‍රහණ වලට වැඩි පරාජයන්. ඒ පරාජයන්ගේ ආසන්නතම දැනෙන පරාජය තමයි ඔස්ට්‍රේලියා භූමියේදීම ඉන්දියා කණ්ඩායම හමුවේ ලැබපු ටෙස්ට් තරගාවලි පරාජය. ගිනි පෙළලෙන් බැටකාපු මිනිහා කණාමැදිරියලටත් බය නිසා ඔස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පරාද වෙයි කියන බයකින් තමයි ඉඳලා තියෙන්නේ. මේදී හෙලිකරේ පළවෙනි ටෙස්ට් ජයග්‍රහණයෙන් පස්සේ ඔස්ට්‍රේලියා ක්‍රිකට් පුහුණුකරු ජස්ටින් ලැංගර් කිව්වේ සතියක් හරියට නිින්දයන් නැතු හිටපු තමාට හරියට නිින්ද ගියේ පළවෙනි ටෙස්ට් තරගයේ නිමාවත් එක්ක කියලා. පළවෙනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය ඒ තරම් ඔස්ට්‍රේලියාවට අවශ්‍ය වෙන්න හේතුව තමයි තරගයේ තිබුණු ගැබා ක්‍රීඩාංගණය ඔස්ට්‍රේලියාවේ දඩබිමක් වුණ එක. අවුරුදු 30කින් මෙහා මේ ක්‍රීඩාංගණය ඔස්ට්‍රේලියාව ටෙස්ට් තරගයක් පරාද වෙලා තිබුණේ නැහැ. ඒ නිසා මේ අධිවේගී තනතිරුවේ රෝසපාට පන්දුවෙන් ආසියා කණ්ඩායමක් හමුවේ ඔස්ට්‍රේලියාව පෙරදුනා නම් ඒක ඔස්ට්‍රේලියා ක්‍රිකට් අභිමානයට පහරක් වෙන්න තිබුණා. මම තරගාවලියට කලින් ගොඩක් වද වුණා. මේ තරගාවලිය ගැබාවල්දී අපි ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පරදී කියලා. ඒ නිසා ඇත්තම කියනවා නම් මට සතියක් විතර ඉඳලා නිින්ද ගියේ නැහැ. ඇත්තම කියනවා නම් මට හොඳ නිින්දක් ලැබුණේ අපි දිනපු දවසේ රෑ. ඔය විදිහට තමයි අපේ අය නිසා සුව නිින්දක් ලැබුණ එක ගැන ලැංගර් කියලා තිබුණේ. සංචිතේ හිටපු නැති කර්ට්ස් පැටර්සන් කණ්ඩායමට එකතු වුණු විදිය ගැනත් ලැංගර් කියලා තිබුණා. අපි සංචිතේ නම් කරද්දී හිටපු නැති කෙනෙක් පස්සේ ආවේ කොහොමද කියන එක ගැන ප්‍රශ්නයක් තිබුණා. හැබැයි පුහුණු තරගයේ ශතක දෙකක් ගහපු ක්‍රීඩකයෙක්ගේ ශතක දෙකකට අපි වටිනාකමක් දෙන්න ඕන කියලා අපි තීරණය කළා. එතෙන්දී තීරීම් කමිටුව නම්‍යශීලී වුණා. මම හිතනවා පැටර්සන් හොඳ ටෙස්ට් ක්‍රීඩකයෙක් කියලා. තරගයේ වාසිය ඔස්ට්‍රේලියා කණ්ඩායමට ගෙනාපු ඉනින්දක සෙල්ලම් කරපු හෙඩ්ගේ ඉනිමත් මානස්ගේ ඉනිමත් ගැන ලැංගර් ලොකු වටිනාකමක් දීලා තිබුණා. ට්‍රෙවියර් සෙල්ල කරපු සමහර පාරවල් ඩ්‍රෙස් ප්‍රතිකරුවන්ට ඒ තරම් හොඳ නැහැ. එයා ඒ වැරදි ඉක්මනට හදාගනි. මම දකින්නවා එයාගේ ලොකු දියුණුවක්. ඒ මොනොත් එයා හොඳ ටෙස්ට් ප්‍රතිකරුවෙක් වෙයි. මානස් ඇත්තටම දඟපන්දු යවන්නන්ට හොඳට මුහුණ දෙනවා. එයාගේ පාද චලනයේ වෙලාවකට ඉන්දියාවේ ප්‍රතිකරුවෙක් වගේ. ඒ නිසා තමයි අපේ මැදපෙළට මේ ක්‍රීඩකයා ගැන විශ්වාසය තියෙන්නේ. පාද චලනයේ වගේම ස්විප් පහර එල්ල කරන්නත් හොඳ හැකියාවක් මානස්ට තියෙනවා. පළවෙනි ටෙස්ට් තරගයේ වැඩි වැඩ පෙන්වුවේ නැති මිචෙල් ස්ටක් ගැනත් උස්මාන් කවාචා ගැනත් ලැංගර් කියන්නේ මේ ක්‍රීඩකයෝ දෙන්නම කණ්ඩායමේ ඉන්න ඕන කියලා. ස්ටක් කියන්නේ අපේ කණ්ඩායමට ලොකු දෙයක් කළ ඒ වගේම කරන්න පුළුවන් ක්‍රීඩකෙක්. ඒ වගේම තමයි කවාචා එයාගේ සාමාන්‍ය 40කට වැඩි අපිට ඉන්න අද්දකින් වැඩි ක්‍රීඩකයා කවාචා. අද්දකින් තියෙන ක්‍රීඩකයෝ කණ්ඩායමකට ඉන්න ඕන. ඔය විදිහට තමයි අපි විසින් සුවනින්දකට අරගෙන ගිය පුහුණුකාරයා පළවෙනි තරගෙන් පස්සේ අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මක subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.